හැමදාමත් වගේ ඔයාලව පිළිගන්නවා කොබුන්ද ටෙක් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ වැඩි දෙනෙක්ගේ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන සිට සංගීතය ටෙලි නාට්‍ය අවසානය ගැනයි. කතාව ලියන්නේ සමන් නෙදරමුනි මහතාය. අධ්‍යක්ෂණය කරන්නේ සාරංග වෙන්ඩිස් මහතාය. ඉතින් මේ කතාවේ අවසානය කුමක් වේවිද? සංගීතය ටෙලි නාට්‍ය 2022 වර්ෂයේ ජූලි මාසයේ අවසාන කිරීමට නියමිතව තිබෙනවා. අපි ඒ ගැන හොයලා බැලුවා. ඉදිරියට යන්න කලින් ඔයාලගෙන් පුංචිම පුංචි ඉල්ලීමක් කරනවා ආදරෙන්. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. අසේන මොරවක අසිනිගේ මහීගේ ආදර සම්බන්ධයට කොපමණ විරුද්ධ වුණත් අසිනිගේ මහීගේ ආදරය දලුලා වැඩෙනවා. එන්න එන්නම අසිනිට තාත්තාගෙන් ඉන්න චෝදනා හමුවේ සීයා සතුටේබල මහීගේ නමට සීයා ලියා දෙනවා. අසිනිගේ දේපලවලට කෑදර කල්පන මේ සියලු දේ අසිනිගෙන් දැනගන්නවා. ඉන්පසු සුරන්දිත් ඇමති මොරවක මුදලාලි සමග තිබුණු මිත්‍රත්වයේ ටිකෙන් ටික පළඳු වී යනවා. ඔය අතර කතාවට කල්පනගේ පළමු පෙම්වතිය මදුෂා සම්බන්ධ වේ. පොලාගේ chef boss පොලාගේ ක්‍රියාශීලී බව හා අවංක කැපවීම මත පොලාට හෝටලේ බාර දී විදේශගත වෙයි. උත්සාහවන්තයා ජයගෙන පොලාගේ හෝටලය නිසා මහීගේ කණ්ඩායමට පිටරට සංචාරයක් පවා ලැබී මහී සහ කණ්ඩායම දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. කල්නගේ සහ කණ්ඩායමෙන් නරක ප්‍රතිපවතුම් නිසා ඔවුන් එක් එක්කෙනා විසිරී යනවා. ඔවුන්ට නීතියෙන් පවා දඬුවම් විඳින්නට සිදු වෙනවා. පොලාගේ යාළුවා ලැම්බා මහීගේ කණ්ඩායමට එකතු වෙනවා. අවසානයේ මොරවක මුදලාලිගේ සියලු වත්කම් නැතිවීම නිසා මහීගේ දියුණුවේ සමග අසිනී මහී විවාහය මොරවක පවුලේ ආශිර්වාදය ඇතුව සිදු වෙනවා. තවද පොලාගේ අවංක ආදරේ හමුවේ සෙනුරී හා විවාහ වෙනවා. කල්පන මදුෂා මගහැර බේරී සිටීමට නොහැකි වීම මත මදුෂා සමග විවාහ වෙනවා. රසුන් හා අමායා විවාහය එලෙසම සිදු වෙනවා.